पोते आई भगवान ने मोटे में सुबह संध्या वक्त ऐ नॉन इधर मोटे में ओ सर अरे आ पुते पड़ता कदिदावसे में කාලගුණයේ සම්බන්ධයෙන් පොඩි අහපත් බවක් තියෙනවා ඔයාලටත් එහෙමද ඔව් සර් ඔව් සර් ඔව් සර් හරි අද මොකද පොඩ්ඩක් කට්ටියත් අඩු වෙලා තියෙනවා ඉතින් කීප දෙනෙක් පොඩ්ඩක් මැසේජ් දාලා තිබුණා වහිනව කොරවනවා කියලා නමුත් පුතේ මේ මම ක්ලාස් එක ආරම්භ කරන්න තීරණය කළේ අපිට සතියේට එක දවසක් කරන නිසා දවසක් මිස් වෙනවා කියලා කියන්නේ පොඩි ගැටලුවක් තියෙනවා එනිසා ඔයාලා තවදුරටත් මොනවා හරි ඉස්සරහට පන්ති කරගෙන යද්දී මොනවා හරි ගැටලුවක් තිබුණොත් ටිකක් පන්තියට සම්බන්ධ වෙලා ඉන්නම අපහසුයි වගේ නම් මාව මැසේජ් එකක් දාන්න ඔතන කෝ-හොස්ට් එකට මැසේජ් එකක් දාන්න පුතේ හොස්ට් එකට නෙවෙයි කෝ-හොස්ට් එකට මැසේජ් එකක් දාන්න මොනවා හරි පන්තියට සහභාගී වෙන්න අමාරුයි නම් කොරෝනා විදිලිපටනෝ නම් සමහර වෙලාවට නෙට්වර්ක් ගැටලු වෙන්න පුළුවන් අපි බලමු අවස්ථාව අනුව අපි ඉස්සරහට තීරණයක් ගමු උතේ ප්‍රධාන විදියට අපි ගිය සතියේ කතා කළා ඝනත්වය කියන පාඩම ඝනත්වය කියන පාඩම තමයි කතා කළේ අපි ඝනත්වයේ හොයන ආකාරයේ සමීකරණ ටික එහෙම ලියලා අවසානක මාතෘකාවක් ලියලද නතර කළේ පන්තිය ඕ කවුද කතා කරන්න කවුරුහරි හා පුතේ ඔව් සර් आ किया नवसान ने वो मात्र कावे गनते मैनी में अन्ना हरी गनते मैनी में माता माता का ही माँ पे जो आया था माता का देखिए ला गनते मैनी में उते में बुलवांगा ये तमांगे वीडियो कौन करेगा न माता वो याला करने वैरी ठीक है पहलू ना थोड़ा ही हैंगिला इन्नो उन्ने हरी देंगा अभी वो कदम उधर दान वीडियो ऑफ करने का नोन ने हरे उते ये तो कोटे हैं मैं मामा माइक के साथ ऑनकल जी ने मना रखा था कि अपना कॉल में खाता करने को जाऊंगा आज उते आप ही कहता हमें गणत्ते संबंधी मेकर गणत्ते की ना पार्ट में अपने दहाई पांती थी ते को दहाई पांती थी थम्बे ना मैं गणत्ते की ना पार्ट में इकने सामान्य पे विभाग පමණයි අපි මේ පාඩමේ දිගන්නේ ඒ කියන්නේ ඝනත්වය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්නවා ඝනත්වය කියන්නේ පුතේ මොකක්ද කියලා අපි හඳුනා ගන්නවා ඒ කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය කිසියම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය අපි ඝනත්වය කියලා හඳුන්වන්නේ ඔය ඝනත්වයේ මනින් අපි සමීකරණයක් ගොඩනගා ගත්තා ඝනත්වය සමානයි ගණත්වයේ සමානයි පුතේ ස්කන්ධය බෙදීම පරිමාව ස්කන්ධයේ බෙදීම පරිමාව අපි ඝනත්වය රෝ කියන අක්ෂරයේ ග්‍රීක අක්ෂරය p අකුර මෙහෙමයි රෝ මෙහෙමයි p කෙලින් රෝ නැමිලා ආ එහෙනම් රෝ අමතක කරන්න එපා රෝ සමානයි ස්කන්ධය අපි m අකුරේනොත් පරිමාව v අකුරේනොත් අදහස් කරනකොට ඝනත්වයේ රෝ සමානයි m බෙදීම v කියලා සමීකරණයක් ගොඩනගාගත්. එහෙනම් ඝනත්වයේ සම්බන්ධ ගණනය කිරීම වලදී අපිට මේ සමීකරණය පුතේ ඝනත්වයේ සම්බන්ධ ගණනය කිරීම වලදී මෙන්න මේ සමීකරණය අපිට යොදා ගැනීමට හැකියාව තියෙනවා. මේ සමීකරණය යොදා ගැනීමට හැකියාව තියෙනවා. මට සිග්නල් නැතුව යනවා හිටපු ගමන් මට නෙවෙයි අපේ දරුවෙකට බලමු මොනාරි ගැටලු තිබුණොත් අපි පුතේ චූටි වෙලාවක් නේ සතියේ වැඩ කරන්නේ අපි බලමු ඔය අපහසුතාවයන් මැද්දේ හරි මේ වැඩේ
කරගෙන යන්න ධනත්වයේ රෝ සමානයි m බෙදීම v අපි m කියන්නේ ස්කන්ධේ v කියන්නේ පරිමාව m කියන්නේ ස්කන්ධේ v කියන්නේ පරිමාව මේ සමීකරණයේ ඇතුළින් අපි තව සමීකරණ දෙකක් ව්‍යුත්පන්න කරගත්තා අපි තව සමීකරණ දෙකක් පුතේ ව්‍යුත්පන්න කරගත්තා කියන්නේ නිර්මාණය කරගත්තා මෙන්න බලන්න අපිට හොයන්න ඕනි වෙන ස්කන්ධය එහෙනම් ස්කන්ධය කරන්න එක පැත්තකට තනි කරන්න නැත්නම් උක්ත කරන්න ස්කන්ධය ස්කන්ධය මේ පැත්තේ තනි වෙනකොට මේ බෙදීමේ පදයක් සමාන ලකුණින් එහා පැත්තට යනකොට වැඩි කිරීමක් වෙනවා බෙදීමේ පදයක් සමාන ලකුණින් එහා පැත්තට යනකොට වැඩි කිරීමක් වෙනවා එහෙනම් ඝනත්වය ඝනත්වය වැඩි කළොත් පරිමාවෙන් අපට ලැබෙනවා පුතේ ස්කන්ධය අපට ලැබෙනවා ස්කන්ධය ඊළඟට පරිමාව පරිමාව උක්ත කරන්න ගාන දීලා එනවා හොයන්න පරිමාව කියලා පරිමාව හොයන්න આવුත් පරිමාව උක්ත කරන්න හැබැයි බෙදීමේ පදයක් මේ පැත්තේ උක්ත කරගන්න බෑ අපිට ගෙනියන්න එනවා යහ පැත්තට වැඩි කිරීමක් කරලා බෙදීමේ පදයක් අපිට සිද්ධ වෙනවා වැඩි කිරීමක් කරලා යහ පැත්තට ගෙනියන්න පරිමාව දැන් ඒ පැත්තට ගෙනිච්චා ඒ පැත්තේ දෙන්නේ තියන්න බෑ ඝනත්වය මේ පැත්තට ගේන්න ඕනි ස්කන්ධේ මෙයා මෙහෙමම ඉන්න ස්කන්ධය ඔයා ඔහොමම ඉන්න ඝනත්වය යන්න මේ පැත්තට මොකද බෙදීමක් වෙනවා වැඩි කිරීම පදයක් මේ පැත්තට යනකොට එහෙනම් මෙන්න මේ විදිහට සමීකරණ තුනක් නිර්මාණය කරගත්ත අපි ගිය සතියේ සමීකරණ තුනක් නිර්මාණය කරගත්තා අකුණු සැරයි විදුලියද කොටයි සින්දුවකුත් වෙනවා නිර්මාණශීලී ළමයි ඉන්නේ නේද මම සතුටුයි ඊළඟට මුතේ අපි ඝනත්වයේ මැනීම කියලා මාතෘකාවක් අපි ලියාගත්තා ඝනත්වයේ මැනීම බබාලා ඝනත්වයේ මැනීම යටතේ ලිව්වද අපි මාතෘකාව ලිව්වා ඉතනද නෝට් එකක් ලිව්වද හරි අපි ලියමු දාන්න ඉස්තමක් එකක් ඝනත්වයේ මැනීමට ඝනත්වයේ මැනීමට ද්‍රවමානය නම් උපකරණේ භාවිත කරයි සර් ඔකද ලියන්න දුන්නා ඒකනේ ළමයි ඇහුවේ මම කොතන අපි රූපෙත් ඇන්දද ද්‍රවමානයක් නිර්මාණය කර ඇත්තේ ද්‍රවමානයක් නිර්මාණය කර ඇත්තේ වීදුරු බටයක් වීදුරු බටයක් පහළ කොටස තරමක්
පහළ කොටස තරමක් හරියන් පහළ කොටස තරමක් පහළ කොටස තරමක් විශාල ආකාරයක පහළ කොටස තරමක් විශාල ආකාරයක සකසා පහළ කොටස තරමක් විශාල ආකාරයක සකසා තරමක් විශාල ආකාරයක සකසා එම කොටසට එම කොටසට එම කොටසට ඊයම් මූනිස්සම් වෙන වචනය ඊයම් मूनिसम इम बोध बिंदी वही तो वही ना उधर ऐसे वही आप कोई तो पुत्री कमल गाले से हैं हैं गाले गाली का मुंह हाँ गाली का मुंह नहीं है इम मूनिसम यदीमेनी इयम् मुनिस्सम् यदीमेनी हरि ईलंगर मां कियादेनवा मे ओय द्रवमाने कियन एक ළමයිට පැටලෙන අවස්ථාවක් විභාගෙට ප්‍රශ්නයක් අහනවා නමුත් 11 වසර දරුවන්ටත් මේක හිටි ගමන් අහන ප්‍රශ්නෙට උත්තරේ හිතා ගන්න බැරි වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් අපි අත්තනම ද්‍රවමාණය කියලා කියන්නේ කීපක පටියක් පහළ කොටස යම් ප්‍රමාණයක විශාල කරලා තමයි මේක හදන්නේ පහළ කොටස යම් ප්‍රමාණයක විශාල කරලා හදනවා හදලා පහළ කොටසට මොකද කරන්නේ ඊයම් මූනිස්සන් නැත්තම් ඊයම් බෝල ඊයම් කියන්නේ ලෝහයක් ටිකක් ඝනත්වයේ වැඩි ඊයම්වල ඊයම් බෝල දාලා මේක පුතේ මතක තියාගන්න පාඨාංක නම් කරලා තියෙනවා ළමයිට ප්‍රශ්නයක් මේක පාඨාංක පහල ඉඳන් උඩට නම් කරනවද උඩ ඉඳන් පහලට නම් කරනවද කියලා ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ අපි මේ හිතමු මෙන්න අනිවාර්යෙන් අදාළ කිසියම් ද්‍රවණ දෙකක් සමාන ප්‍රමාණයේ පරිමාව සමානයි හැබැයි ද්‍රව්‍ය දෙකක් එකට දාලා තියෙනවා ද්‍රවණ දෙකක් මේක x මේක y ද්‍රවණ දෙකක් අපි මේකට පුතේ ගිල්ලනවා ද්‍රවමානය මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේක ගිලෙනවා ද්‍රවමානය මේකට ද්‍රවමානයක් දානවා ඒ ප්‍රමාණයම ද්‍රවමානයක් දානවා මේක ගිලෙන්නේ මෙච්චරයි එහෙනම් අපිට පේනවා මේක තුල පතුලක වෙන්න ද්‍රවමානය ගිලෙනවා මේක තුල මෙන්න මේ ප්‍රමාණයක් ද්‍රවමානය ගිලෙනවා එහෙනම් දරුවෝ මට කියන්න ධනත්වයේ වැඩි x එකේද y එකේද ළමයි පොඩ්ඩක් හයි දැස්ස නිසා පොඩ්ඩක් ඇහෙනවා මදි ගතියක් තියෙනවා x එකේද y එකේද ඝනත්වය වැඩි y එකේ y එකේ ඝනත්වය වැඩිලු අනිත් අයගේ උත්තර තියනවද වෙනස් ඒවා
मुको बायवेला दे को उत्तर है देवमिनी वहाँ तक करने आई हम कानून नहीं दे हाँ मटे किया ना क्या वाटा पास में आपने कनाट्टी वाली एक्स्ट्रा दे वाई दे वाई सर वाई हाँ वाई एना बहुतर या क्यों तेरी वाई एना अभी तो ना අඩුවෙන් ගිලින්නේ නැත්තම් ගිලින්නේ නැත්තේ මල මුහුදේ පාවෙන්නේ ඝනත්වයේ වැඩි හින්දා ඝනත්වයේ වැඩි හින්දා එහෙනම් අපි මෙන්න මේ අදාළ මට්ටම මේකේ ලකුණු කරමු 50ක් කියලා මේ උදාහරණයක් විදිහට මේකේ ලකුණු කරමු 50ක් කියලා ඝනත්වයේ ඒකක මොනවද m බෙදීම v m කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් द्रव्यमान සමාන ප්‍රමාණයේ ද්‍රවමාන දෙකක් කිව්වා ළඟින් ඇඳ ගන්න ඔය දෙකම ළඟින් ඇඳ ගන්න ඔය දෙකම හොඳට බලා ගන්න ළඟින් ඇඳ ගන්නවා මේ සමාන ප්‍රමාණයේ ද්‍රවමාන දෙකම දැන් අපි මෙයාගේ 50 අපි හිතමු මේ ඉන්නේ x එක මේ y එක x ද්‍රවමානයේ තරමක් උඩින් තමා 10 තිබුණේ මේකේ 50 තියෙන්නේ 15 එහෙනම් අපි ද්‍රවමානයක පාටාංක ලකුණු කරන්නේ අඩු කුඩා කියන්නේ නම් 15ක ලකුණු කරගෙන එනවා හොඳට මතක තියාගන්න ඕක ළමයිට වැරදෙනවා බොහෝ වෙලාවට ද්‍රවමානයක පාටාංක ලකුණු කරන්නේ පුතේ උඩ තියෙන බිඳුව මෙන්න මෙතන බිඳුව ඊට පස්සේ අපි දාමු 100 200 300 10 20ක් තියෙනවා නැත්නම් 1 2 3 4 400 500 600 700 එහෙනම් මතක තියාගන්න ද්‍රවමානයක ඝනත්වය ලකුණු කරලා තියෙන්නේ පාටාංක කරලා තියෙන්නේ ඉහළ සිට පහළට ඉහළ සිට පහළට තමයි ක්‍රමාංකණය කරලා තියෙන්නේ හොඳට මතක තියාගන්න මොකද ගිලෙන ගැඹුර වැඩි නම් අඩු පාටාංකයක් ගිලෙන ගැඹුර අඩුයි නම් වැඩි පාටාංකයක් නිරූපණය කරනවා එහෙනම් ලස්සනට චුටි වෙලාවක් අරගෙන ඇඳ ගන්න ලකුණු කර ගන්න
ළමයි ඉවර නම් කියන්න पुताला यातीन दान इस्तामा क्या लिया ना पाठ पहने की दान इस्तामा क्या पाठ पहने की मम्मी किन कारण लिया ना अनिवार्य हम पाठ आंकल आपको करेगा ना उदी नाम पाल ता मदद कराने पां द्रव्यमानेक पाठ आंक द्रव्यमानेक पाठ आंक द्रव्यमानेक पाठांक द्रव्यमानेक पाठांक क्रमांकने करते ප්‍රමාණකණය කර ඇත්තේ ඉහළ සිට පහළට ප්‍රමාණකණය කර ඇත්තේ ඉහළ සිට පහළට වේ ඉහළ සිට පහළට වේ දැන් ලියන්න වැදගත් කියලා කාරණයක් වැදගත් පාඩ පෑනකින් ලියමු වැදගත් එක වැදගත් එකේ පළවෙනි ඉෂ්ඨමාකික किस्याम द्रव्य का कनात तो है किस्याम द्रव्य का कनात तो है किस्याम द्रव्य का कनात तो है मैनी में दी किस्याम द्रव्य का कनात तो है मैनी में दी किस्याम द्रवेक गणत्ते मैनी में दी द्रवमाने गिले ने गैंबुर द्रवमाने गिले ने गैंबुर किस्याम द्रवेक गणत्ते मैनी में दी द्रवमाने गिले ने गैंबुर द्रव्यमाने गिलन गैंबुर अणु घनत्वय मेनगत युतुय द्रव्यमाने गिलन गैंबुर अणु घनत्वय मेनगत युतुय उते अपि दन्नोद मे क्रियाकारकम देखन अणु मेक तुल गिलन गैंबुरत मेक तुल द्रव्यमाने गिलन गैंबुरत अणु ඊළඟ ගැඹුරේ ප්‍රමාණය තමයි අපි ගණත්වය මැනගන්නේ ආයි කියන්න මුලින්දන් කිසියම් ද්‍රවයක ඝනත්වය මැනීමේදී
ප්‍රවමහනේ කිලෙන ගැඹුර අනුව ඝනත්වය මැනගත යුතුය. හරි පුතේ මේ මම ඉන්න ප්‍රදේශයට අධික වර්ෂාවක් තියෙන්නේ හදිසියාරි විදුලි සංවේදීමක් වගේ දෙයක් සිද්ධ වුණොත් තාස්සක කට්ටෙන් ඉඳ තියෙනවා. ඒ නිසා අපි යුක්ත බල මොකද කලින් අවස්ථාවට වඩා පොඩ්ඩක් වර්ෂාව වැඩි වෙලා තියෙනවා සුලගත් එක්ක. ඒ නිසා හදිසියාරි මෙතන එකපාරට කඩවලු මුත්තේම බය වෙන්න එපා. හරි මෙතන කඩවලු මුත්තේම එකපාරට බය වෙන්න එපා. ඊළඟ ස්ථානක එක දාන්න. ඊළඟ ස්ථානක එක. කිසියම් ද්‍රවයක් තුළ කිසියම් ද්‍රවයක් තුළ මේ කාරණේ ඉතාම වැදගත්. කිසියම් ද්‍රවයක් තුළ ද්‍රවමානය ද්‍රවමානය වැඩිපුර ගිලේ නම් ද්‍රවමානයේ වැඩිපුර ගිලේ නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ ද්‍රවමානයේ වැඩිපුර ගිලේ නම් එම ද්‍රවයේ ඝනත්වය එම ද්‍රවයේ ඝනත්වය සී ද්‍රවමානයේ වැඩිපුර එම ද්‍රවයේ ඝනත්වය මොකක් වෙනවද ළමයි किस्याम द्रव्याकुल द्रवमाने කිසියම් ද්‍රවයක් තුළ ද්‍රවමානය කිසියම් ද්‍රවයක් තුළ ද්‍රවමානය කිසියම් ද්‍රවයක් තුළ ද්‍රවමානය අඩුවෙන් ගිලේ නම් අඩුවෙන් ගිලේ නම් අඩුවෙන් ගිලේ නම් එම ද්‍රවයේ ඝනත්වය වැඩි වේ එම ද්‍රවයේ ඝනත්වය වැඩි වේ දැන් වැදගත් කියලා ලියපු කොටුව ඔය ටික ඔක්කොම කොටු කරගන්න. ලස්සනට තියාගන්න ඕන. හරි සර් හරි අපි මේක ඉක්මනට කරලා අද ඉවර කරමු පාඩම තමයි පුතා දැන් ලියන්න ක්‍රියාකාරකම ක්‍රියාකාරකම අපි ලියලා ඉමු ඊට පස්සේ මම ක්‍රියාකාරකම් පැහැදිලි කරන්නම් මේ කාර්යය ලියන්න 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161
පහත රූපේ දක්වා ඇත්තේ පහත රූපේ දක්වා ඇත්තේ පහත රූපේ දක්වා ඇත්තේ ඊචාණි කද ඉනවෙන්නේ කට් එකද ළඟ ඉන්නව නේද හ්ම් කට්ටිය ඩිස්ටර්බ් කරනවද ඔෆ් කරගන්න එපා ආ අම්මලටත් මේ වෙලාවේ වැඩක් නැත්තම් පොඩ්ඩක් පන්තිට ඇහුම්කන් දෙන්න කියන්නේ නේද එතකොට ඔයාට හදිසි ගණන්ත්තේ මොකක් හරි අමතක වුණොත් අම්මා පොඩ්ඩක් මතක් කරලා දෙයිනේ නේද හ්ම් කට්ටිය මොකද ඔන් කරගන්න කො වීඩියෝ එක මට පේන්න කට්ටිය හ්ම් පොද ළමයි ටිකක් ඉන්නේ අපි හැමදාම වීඩියෝ එක ඔන් කරන දෙතුන් දෙනා විතරයි ඔන් කරගෙන ඉන්නේ සර් නම් කියයි අපිනි ඔන් කරන්න ඕනේ නේද ඊට පස්සේ කියන ඒවාට උත්තර දෙන්නත් ඕනේ අපි නේද ඈ උතේ මේ ලියන්න ඒ බලන්න දීපු ටික හරිද කියලා පහත රූපයේ ඇත්තේ එකිනෙකට වෙනස් ද්‍රව තුනකට එකිනෙකට වෙනස් ද්‍රව තුනකට එකිනෙකට වෙනස් ද්‍රව තුනකට ද්‍රවමානී යොදා ද්‍රවමානී යොදා ඝනත්වය මැනගන්න ආකාරයයි ඝනත්වය මැනගන්න ආකාරයයි හරි දැන් ඔයාලා මම මේ අඳින රූපේ පොඩ්ඩක් අඳින්න ඕනේ සමාන ප්‍රමාණයේ දීකර තුනක් අඳින්න සමාන ප්‍රමාණයේ දීකර තුනක් ඒ පළවෙනි දීකරය දෙවන දීකරය එක සමාන ප්‍රමාණයේ වගේ අඳින්න තුන්වෙනි දීකරය මේ තුන APC කියලා නම් කරන්න මේවා එකිනෙකට වෙනස් ද්‍රව නමුත් සමාන ප්‍රමාණයේ බැගින් පරිමාව සමාන ප්‍රමාණයේ බැගින් පෙන්වන්න ඕනි දැන් ද්‍රවමාන දානවා සමාන ප්‍රමාණයේ ද්‍රවමාන දාන්න මේක තුල ද්‍රවමානය ටිකක් අඩුවෙන් ගිලෙනවා අඳින්න මෙන්න ද්‍රවමානය අඩුවෙන් ගිලෙනවා දෙවැනි එකේ ඊට වඩා ටිකක් වැඩිපුර ද්‍රවමානය ගිලෙනවා අඳින්න තුන්වෙනි එකේ ප්‍රමාණය පතුලටම ගිලිලා තියෙනවා දෙන්න පතුලටම කියන්නේ යට ගෑවෙන්නේ නැති ෆයිස් එක තමයි පුතේ ඔන්න ද්‍රවමාන තුන සමාන ප්‍රමාණයේ ද්‍රවමාන මේවා මේක ගිලිලා තියෙන අඩුවෙන් මේක ඊට වඩා ගිලිලා මේක යටටම ගිලිලා
Then yatin dana rupasnam tunate yatin. Ganatte adumatraveya. Ganatte adumatraveya. Ganatte adumatraveya. Podi rikala gahan. Kissanang Australian itatiala. Yatarulen dana ganatte vati matraveya. Ganatte vati matraveya. Then we take Uttar Liyan Lamai. Eat the beat the seat to kill Dana. Hari sir. Mokanta Ganatte Aduman. See. See. Ganatte Vedima. Matakian I ate a galactic medical theater in a coma. Dromana doing Giladin. I'm not a Romania doing Gilanagate, wedding is some. Ena Utter de Kadana Galapti Aduma, Cedraway, Galapti Vadima, Edraway. Then we are to the Abodia Tina Ganapta. Ilan Matruka Vilian and Nitara Hamuana Dravaki Pega Ganati Nitara Hamuana Dravaki Pega Ganati Nitara Hamuana Dravaki Pega Ganati Ute attend the body Waguak Tiena. We are a Hemomagawa, Chupa Tienawani. A Chupa de Pituanka Pahalani Uda Wagua and the Navasi, Depraman in Tiagana put a rule down a Karankala, Eka Gedetikaran, Etika put that Evagan Avadani in Adumaganatia Tin, Munezaman, Jalia Pitana, Daikia, Rasadio, the Hilaganatia Tina, Ganapi, Vediomo, Chuta Kiva Piliban, the Avabodi in Noni. Hari. Then I done a Vedaka Kirakarna Kikmanate, Mela Vikman Tiano. I bagged to get calcium of a teen to take it mankaramo. Pedega Dan the Matuka Malamude Malamude. Ayaka Malatina there. Malamude Jan and Malavadi there. Alamai. Pandine there? Obute. Good, you know. Mesa Namevasipote Parmaganate? Abute? Namevasipote Parmane there, Ganate? Obute. Ha, Makata Gadalua. Emma Padama Combo Ned there. Hambuna sir. Ah, hi. Danda Vedagatte ke Malamuhude. Ega ta the Liyanna putte. Then attera ma Malamuhude kiuwa hamen.
ලෝකයේම මුහුදු අතරින් විශේෂත්වයක් තියෙනවා ඒකේ තිය වෙලා තියෙන ලවණ සාන්ද්‍රය වැඩි නිසා මුහුදේ ගිලෙන්නේ නැතුව පා වෙලා ඉන්න හැකියාව තියෙනවා ලියන්නකොත් ඒක පීට්ලා තියෙන ස්ථානය ඊශ්‍රායලිය හා ජෝර්දානිය අතර ඊශ්‍රායලිය හා ජෝර්දානිය අතර උදේ අර වගුව කලින් කියපු එක දෙවනි කොටසේ තියෙන පිටු අංක 15 වෙනි නැත්තම් ඒක හොයා ගන්න බැරි වෙලා ඇති ඔයාලට දෙවනි කොටසේ පිටු අංක 15 උඩ තියෙන වගුව ඉස්සර ගහන්න කිව්වා හරි දැන් වැදගත් එක මලමෝද කියලා ලියන්න ඒ අත ලියමු ඔව් ඇයිස අනිත් මුහුදු මුහුදු වල වගේ මලමෝද ඝනත්වය අඩු නැත්තේ ඒ ඝනත්වය වැඩි ඒකට හේතුව තමයි පුතේ අදාළ භූගෝලීය පිහිටීම අපි දන්නවා දැන් කඳු පල්ලම් මේ දේවල් තියෙනකොට ඔය මුහුදට ලවණ එකතු වෙන්නේ අදාළ පෘථිවි පෘෂ්ඨයේ සෝදායාමේ ප්‍රතිපලයක් විදියට පෘථිවි පෘෂ්ඨයේ වර්ෂාවත් එක්ක සෝදාගෙන ගංගා වලට කියලා ඒ මගින් ලවණ එකතු වීමක් වෙන්නේ ඒ වගේම තමයි අදාළ ජනගහනයේ මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශ ඉතාම වැඩි ප්‍රදේශයක් වුණා දැන් අපි ගත්තොත් දැන් ලංකාව ආශ්‍රිත ඉන්දියන් සාගරය ගත්තාම රටවල් වලින් කොටු වෙලා නැහැ පොඩ්ඩක් ලෝක සිටියේ මේ ඔය මල මුහුද කියන තැන බලපුවාම ඒ අදාළ ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ භූගෝලීය පිහිටීම ඒ වගේම තමයි දැන් මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශ රටවල් ගත්තාම ඒ දේවල් තමයි සෝදාගෙන යන්නේ මුහුද ඉතින් ඒ නිසා තමයි ඒ කලාපයේ තුල ඔය ලවණ සාන්ද්‍රණය වැඩි ගතියක් නිරූපණය වෙන්නේ. එතකොට සර් අභ්‍යන්තරවලත් සර් එහෙමනේ හැදලා තියෙන්නේ. මොකද පුතේ? එතකොට සර් අභ්‍යන්තර මුහුදුත් එහෙමනේ හැදලා තියෙන්නේ. අභ්‍යන්තර ඔව් මුහුද කොහොමත් පුතේ මුහුදක් කියන එක නිර්මාණය දැන් මුහුද කියන එක දැන් අපි ඔය පෘථුවිය ආරම්භයේ ගත්තාම නිර්මාණයත් එක්ක ඉස්සර මේක පාෂාණ තට්ටුවක් විදියට තමයි තිබිලා තියෙන්නේ ඊට පස්සේ අනාදිමත් කාලයක් එහෙම තිබිලා සිදුවෙච්චි ජීර්ණයන්ගේ ප්‍රතිඵලයක් විදියට පාෂාණ ජීර්ණේ වෙලා අකණ්ඩව වසර ගණනාවක් එක දිගට වර්ෂාවක් ඇති වෙලා ඒ වර්ෂාව නිසා පෘථිවි පෘෂ්ඨයේ සෝදාගෙන ගිහිල්ලා කාරය පහළ ස්ථානවල ජලයේ ඒකරාශී වෙලා තමයි මුහුදක් නිර්මාණය මුහුදෙන් තමයි ජීවීන් පළමුවරට සුද්ධ ජීවීන් නිර්මාණය වෙනවා ඔයාලට මේ ටික මම පරිණාමය කියන කොටස කියන අන්තිම පාඩමේදී පරිණාමීය පාඩමේදී පළවෙනි කොටසේ අපි ඒක කතා කරනවා පුතේ සම්පූර්ණයෙන්ම ඔය සම්පූර්ණ පෘථිවි ගෝලයේ නිර්මාණය සහ පරිණාමය කියන්නේ ජීවීන් කොහොමද මේකට ඇති වුනේ කියන කාරණේ පිළිබඳ ඒ පාඩමේදී අපි වැඩිදුරටත් තොරතුරු මංගා වීඩියෝ දර්ශනක් තියෙනවා ඒවත් එක මම ඔයාලට කතා කරන්නම් සර් ඔය පරිණාම නිසා මූලිකම හේතුනේ සර් ඔය මේ විවිධ අකුණු වර්ග ඇති වීම නිසා නේ සර් පෘථිවිය පුතේ මේ ඕකේ ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ වායු වර්ග අතර සිදුවෙච්චි ප්‍රතික්‍රියාවන් වල ප්‍රතිඵලයක් විදියට තමයි ජීවි නිර්මාණය වෙන්නේ මොකද ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්න ඕනේ ප්‍රවාහ සංශ්ලේෂණයක් වෙන්න ඕනේ ඒ දේවල් ඊට පස්සේ තමයි මුහුදු ජීවීන් ඒකසෛලික ජීවීන් නිර්මාණය ඊට පස්සේ එයාස්යෙන් බහුසෛලික ජීවි ඊට පස්සේ එයාස්යෙන් ජලය ආක්‍රමණය කරන්න පුළුවන් ගොඩබිම ආක්‍රමණය කරන්න පුළුවන් ජල ජීවීන් හට ගන්න මාළුන්ට තමයි බාධා ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට තමයි නිර්මාණයේ වීමක් සිදු වෙන්නේ Thank you sir හරි අපි ලියමු පුතේ තවදුරටත් පරිණාමීය පාඩමේදී අපි විස්තරාත්මකව කතා කරමු ඉතින් ඊශ්‍රායලිය හා ජෝර්දානිය අතර පිහිටි මලමුහුද ඊශ්‍රායලිය හා ජෝර්දානිය අතර පිහිටි මලමුහුද
හරි පුතේ ඊස්ට්‍රාලිය හා ජෝර්දානිය අතර පිහිටි මල මුහුද ලවණ සාන්ද්‍රණය ලවණ සාන්ද්‍රණය वैडिवी मनीषा सर गोरोनो सर नाम गोरवा ने हंस करो बलंदगो सर गोरोनो अरे बालम पुते दाव जुटत तीन बटक के सगे दिन ने तन दिन तुने एक मैसेज डाला आई मुना छोटा बालम अभी आ ईला विस्तामा के दान लेके මේ ඝනත්වය වැඩි නිසා මිනිස්සෙකුට නොගිලී පාවීමට සෑයි පොඩ්ඩක් කියන්නකෝ මෙහි ඝනත්වය වැඩි වීම නිසා මිනිසෙකුට නොගිලී පාවීමට හැකියාව ඇත පාඩමේ අවසාන මාතෘකාව ද්‍රව මානවල භාවිත ද්‍රව මානවල භාවිත අංක 1 ඇහෙන්නේ නැති අය එහෙම ඉන්නවද ඉරුණි ගම කොහෙද පුතාගේ කොළඹ සර් කොළඹ කොහෙද අංගද හන්දිය ආ
වැස්සද හිරුණිය පැත්තද? उतने द्रव्यमान वाले भावित हैं अभी में तीन दिन प्रधान विचार द्रव्यमान वार्ग की प्राप्ति है ना एपी का ना विस्तारात्मक कथा करना विवाह के अनिवार्य प्रश्न है ना विवाह के अनिवार्य निवेदन है ना प्रश्न हाँ उतने मामे अत्तर में मैं कहमती ना क्लास से का कटकर अन्य क्लास से का नवतन ना कालिंग वर्क कराने एम मां विश्वास නෙට්වර්ක් අවුල් වෙලා අයිගෙනවා කියලා බලමු මේගොල්ලන්ට මොකක් හරි හෙල්ප් එකක් දෙමු අපි ඊළඟ දවසේ නෝට් එක හරිය ගොල්ලන්ට පොඩ්ඩක් හරියට ලියපු එක්කෙනෙක් නෝට් එක හරිය අවලා අපි පොඩි හෙල්ප් එකක් දෙමු අංක 1 ශීරමාණි අංක 1 ශීරමාණි අංක 1 ශීරමාණි क्षीर के क्षीरमाणी क्षीरमाणी विद्यालय क्षीरमाणी क्षीरमाणे मगर सामान्य अभी किरी का अपना हम मीकिरी मेवा तुले अभी मीकिरी मीकिरी ऐसा किरी मेवा के किरी वाल जबल है बैठी पुरो में क्या ने सीए डानु आत्मन प्रतिशत या कुछ दिल दिए ने बनवा दे जाले हाँ जाले सीए डानु आत्मन दिल दिए ने जाले ඊට අමතරව කිරිවල අඩංගු දේවල් මොනවද කියන්න තියෙන්නේ ප්‍රධාන සංඝටක ප්‍රධාන සංඝටක මොනවද තියෙන්නේ ලිපිඩ එළමයි ලිපිඩ ලිපිඩ තියෙනවා ආයෙ මොනවද තියෙන්නේ ප්‍රෝටීන් තියෙනවා මතක තියාගන්න හැබැයි පුතේ කිරි බිස්නස් කරන අය විකුණන අය මේකට වතුර දාලා කිරි ලීටර් ප්‍රමාණය වැඩි කරලා මේකට වතුර දාලා කිරි තියෙන ලීටර් ප්‍රමාණය වැඩි කරලා වැඩි මුදලක් ගන්න හදන. ඒ නිසා සාමාන්‍ය කිරි වලට ඝනත්වයක් කියලා එකක් තියෙනවනේ. ද්‍රවමානයේ පිටියන ක්ෂීරමානයේ දැම්මහම අදාළ ගිලෙන ගැඹුර සාමාන්‍ය සමාන තත්වයක ඝනත්වයට සමාන විය යුතුයි. වතුර දාලා තිබුණොත් ඝනත්වය අඩු වෙලා වැඩිපුර ගිලෙනවා. ඒක නිසා කිරි විකුණන අය වතුර කලවම් කරන්නේ කිසිම වෙලාවක अभी शीरमाणी या कुछ लिया नात्र करमो कोड़ा कहे दी नापासुई इकमंड लिया करने चाले ये टा अमतर रवे चाले ये टा अमतर रवे लिपिड च
චලයට අමතරව ලිපිඩ සමා ප්‍රෝටීන් අඩංගුවේ ලිපිඩ සමා ප්‍රෝටීන් අඩංගුවේ ලිපිඩ ප්‍රෝටීන් අඩංගුවේ ඉදිගෙන එහෙම ලොකු කතන්දර තියෙනවා කියන්න නමුත් වෙලාව මදි පස්සේ දවසේ කියන්නම් මේවා ගැන ඊළඟ ඉස්තමාර්ගයේ සාමාන්‍ය පෑනින් දාන්න කිවි මිලදී ගන්නා වෙළඳුන් කිවි මිලදී ගන්නා වෙළඳුන් එහි ඝනත්වයේ මැනීමෙන් එහි ඝනත්වයේ මැනීමෙන් එහි ඝනත්වයේ මැනීමෙන් කිරිවලට අමතර ජලය කිරිවලට අමතර ජලය කිරිවලට අමතර ජලය දමා ඇත්තයි නිර්ණය කරනු ලැබේ නිර්ණය කියන්නේ තීරණය කරනවා නිර්ණය කරනු ලැබේ මොකක්ද අමතර ජලය දමා ඇත්තයි අමතර ජලය දමා ඇත්තයි නිර්ණය කරනු ලැබේ නිර්ණය කරනු ලැබේ හරි ලබන සතියේ මාතෘකාව ලියා ගන්න අංක 2 දාලා ලබන සතියේ මාතෘකාව ලියා ගන්න අංක 2 දාලා මධ්‍ය සාරමාණය මොකද්ද කියලා කියන්න ඕනේ වල දන්නවා මධ්‍ය සාරමාණය හරි පුතේ මේ එහෙනම් මේ පාඩමේ ඇත්තම තමයි මාතෘකා තුනක් තියෙන්නේ මේ මේ මාන ගැන ලියා ගන්න ඒකකින් ඉවරයි අපි ලබන සතිය අලුත් පාඩමක් ආරම්භ කරනවා අලුත් පාඩමක් ආරම්භ කරනවා සියලු දෙනා මේ සඳහා සූදානම් වෙන්න මේ පාඩම් ඔක්කොම උදේට පාඩම් කරගන්න සියලු දෙනාට එහෙනම් අයිබුවන් තිරුවන් සරණයි අයිබුවන් අයිබුවන් සර් අයිබුවන් සර් තිරුවන් සරණයි Thank you sir Thank you අයිබුවන් සර් මොකටම අයිබුවන් තිරුවන් සරණයි සරණයි දෙවිතයි Thank you sir හරි ඔයාලටත් බොහොම ස්තුතියි වැස්සේ කරදරයක් වෙලා නැතුව අහගෙන ඉකියට මං ගියෙන් නම් බයි